PCR පරීක්ෂාව වාහනේ සිටම නවලෝක drive through PCR 011577888 දිස්ත්‍රික්ක 22 කින් COVID-19 ආසාදිතයන් 726 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනාගත් අතර පළමු වරට වැඩිම ආසාදිතයන් වාර්තා වුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් එම ගණන 197ක් බදුල්ල රිදීමාලිය අධ ප්‍රදේශය ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් 185 දෙනෙකු හඳුනා ගැනීම ඊට හේතුවයි කොළඹින් 116ක් ගම්පහින් 101ක් කුරුණෑගලින් 88ක් සහ තවත් දිස්ත්‍රික්ක 18කින් ආසාදිතයන් 224 දෙනෙකු වාර්තා වුණා බගවන්තලාව චැපල්ටන් වතුයායේ එකම පවුලේ 5 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබෙනවා. ඒ අතරට හැඩන් පාසලක ගුරුවරියක් ඇයගේ සැමියා සැමියාගේ පියා සහ මව මින්ම ඥාති පුත්‍රයෙකු දායත්. කෙසේ වෙතත් ඒ අතරින් 74 හැවිරිදි සැමියාගේ පියා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථාන කර යොමු කර සිටියේදී ජීවිතක්ෂයට පත්වෙතැයි ප්‍රදේශීය බාහිර සෞඛ්‍ය අංශ සඳහන් කළා. තවත් පුද්ගලින් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කළා. මුන්දලම මොරටුව කඩවත මහරගම කොච්චකඩේ කොටහේන කැලණිය සහ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශවල නියම මරණ වාර්තා වූ අතර කාන්තාවන් සිවුදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් සිවුදෙනෙකු ඒ අතරට අයත්. ඒ සමග මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලින් ගණන 351ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් ආසාදිතයන් 68576 දෙනෙකු මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් 62594 දෙනෙකු සුවය ලබා සිටිනවා. කෙසේ වෙතත් අවදුරටත් ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 5000කට අධිකයි. විශේෂයෙන්ම අද ඉරිදා දිනයේ අද දිනේදී කොළඹ නගරයේ මහජනයා බහුලව ගැවසෙන ස්ථාන ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම අහඹලෙස තෝරාගත් පිරිසක් සඳහා සිදු කිරීම නියමිතව තිබෙනවා විශේෂයෙන්ම ගාලු මුවදොර ප්‍රදේශය කොටුව පිටකොටුව ප්‍රදේශය සහ අනිකුත් ප්‍රදේශ ආශ්‍රිතව ඒ වගේම පුරහල ප්‍රදේශ ආශ්‍රිතව මේ ආකාරයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය එකතු වී සිදු කිරීමට නියමිතයි සෑම අවස්ථාවකදීම ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත 160,140 දෙනෙකුට ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා ඒ දින තුල 3830 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා දසන කාන්ති චූර්ණයේ සහිත ලිවර් ආයුෂ් දන්තාලේපය දත්වල ඇති ප්‍රශ්න 10ක් වලකයි